සුබ දවසක් ඔයාලට. මමද ඔයාලට කියලා දෙන්නාවේ මෝස්තර නිර්මාණ චිත්‍රවලදී යොදා ගන්න බොහොම වැදගත් දෙයක් ගැන. ඒ තමයි මේ තීරු මෝස්තර. මේ තීරු මෝස්තර වලට ගන්න පුළුවන් ලස්සන ලස්සන හැඩතල මෝස්තර කීපයක් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ වෙලාවට මේක වාටි මෝස්තර, ඒ වගේම මුළුතල මෝස්තර වගේ දේවල් වලට බොහොම වැදගත්. මේ වගේ අපි යොදා ගන්න හැඩතල සාම්ප්‍රදායික සැරසිලි මෝස්තරවල එන නිර්ජීවි සැරසිලි, ඒ වගේම උද්භිද සැරසිලි වගේ දේවල් මේ තීරු මෝස්තර සඳහා අපිට යොදා ගන්න පුළුවන්. දැන් මම මේ පෙන්නන්නේ ඒ වගේ වාටි මෝස්තර, ඒ වගේම මුළුතල මෝස්තර වගේ දේවල් වලට කොහොමද මෙන්න මේ තීරු මෝස්තර, තීරු වලට එන හැඩතල කොහොමද නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි නිර්මාණය කරන මේ මෝස්තර, ඒ කියන්නේ පාටි මෝස්තර, එහෙම නැත්නම් මුළුතල මෝස්තර වලදී අපිට මේ වගේ ඉතාමත් ලස්සන හැඩතල තියෙන තීරු මෝස්තර යොදා ගැනීම තුළින් අපේ චිත්‍රයට ගොඩක් ලස්සනක් වගේම ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්. දියසායම් මාධ්‍ය වගේම රැස්ටර් මාධ්‍යනුත් අපිට මේ දේ කරගන්න පුළුවන්. හොඳයි, එහෙනම් මම දැන් ඔයාලට තීරු මෝස්තර ඉතාමත් ලස්සන වගේම ඉතාමත් ලේසියෙන් පහසුවෙන් හරීම සරලව කොහොමද ලස්සන මෝස්තර, තීරු මෝස්තර ටිකක් නිර්මාණය කරගන්න කියලා ඔයාලට කියලා දෙනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේ සඳහා අපිට ජ්‍යාමිතික උපකරණ අඩි රූල කවකට ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. මෙතනදී අපි තීරු මෝස්තර අඳින්නේ සමාන්තර රේඛා දෙකක් තුල තමයි මේ තීරු මෝස්තර අඳින්නේ. ඔයාලට මතක ඇතිනේ අපි සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර වල එන නිර්ජීවි මෝස්තර, ඒ වගේම උද්භිද සැරසිලි මෝස්තර. උදාහරණයක් විදියට නිර්ජීවි මෝස්තර ගත්තොත් කුන්දිරිකන්, ගල් බින්දුව, සුලි දෙක, සුලි වැල, මේ වගේ මෝස්තර අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම පලාපති මෝස්තර, ලියවැල් මෝස්තර, මේ වගේ දේවල් මෙන්න මේ තීරු මෝස්තර සඳහා අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේනුත් දේවල් අරගෙන අපිත් අලුතෙන් දෙයක් දාලා ලස්සන තීරු මෝස්තර ටිකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒක තමන්ගේ නිර්මාණශීලීත්වය අනුව තීරණය කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අද කියලා දෙනවා හරිම සරලව, හරිම පහසුවෙන් මේ වගේ යොදා නිර්මාණය කරගන්න පුළුවන් තීරු මෝස්තර කීපයක් ඔයාලගේ නිර්මාණවලට යොදා ගන්න පුළුවන් විදියට. ඒ වගේම අඩි රූලෙන් සමාන දුරවල් ලකුණු කරගෙන තමයි අපි මේ මෝස්තර නිර්මාණය කරන්නේ. එහෙම නොවුනොත් අපිට නිවැරදිව සහ ලස්සනට මේ නිර්මාණය නිමාවක් දකින්න බැරි වෙනවා. ඒක නිසා හැමතිස්සෙම අඩි රූලෙන් මැනලා සමාන දුරවල් ලකුණු කරගෙන ඒ ඔයා නිර්මාණය කරන්න යන තීරු මෝස්තරේ නිර්මාණය කරන්න හැම තිස්සෙම මතක තියාගන්න ඕනේ. මම සමහර වෙලාවට මෙතනදී ලොකු හැඩතල යොදාගන්නෙත් නෑ. හරිම සරල හැඩතල වලින් මම මේ තීරු මෝස්තර යොදා නිර්මාණය කරන්නේ. හැබැයි මේකේ අවසානයේ අපිට ලස්සන නිමාවක් ලබා ගන්න පුළුවන්. බලන්න කොහොමද ඒ වගේ සරලවම මෝස්තර, තීරු මෝස්තර නිර්මාණය කරගන්නේ කියලා.
Thank you.
ඉතිං ඔන්න ඔය විදිහට මම ලස්සන තීරුම ඔස්තර ටිකක් නිර්මාණය කළා. ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති මේ නිර්මාණය කරගන්නපු තීරුම ඔස්තර අපිට මුළුතල මෝස්තර ඒ වගේම වාටි මෝස්තර චිත්‍ර නිර්මාණවලදී අපිට යොදා ගන්න පුළුවන්. මේ වගේ තීරුම ඔස්තර චිත්‍රවලට ඇතුළත් කර ගැනීමේදී අපිට චිත්‍රය ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ තීරුම ඔස්තර ඔයාලගේ චිත්‍ර නිර්මාණවලටත් යොදා ගන්න, ලස්සනට චිත්‍ර නිමා කරගන්න ඔයාලටත් පුළුවන්. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. තවත් දවසක ලස්සන අලුත් චිත්‍ර පාඩමකින් හමු වෙමු. ආයුබෝවන්.